now, live at 8. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සමගින්. අද live at 8 සමගින් ඔබ හමුවන්න මම නිමේෂ් විජේසූරිය. මම චවිකා ගුණසේකර. දවසේ මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල. දිනක් තුල වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව වාර්තා කරමින් අද රෝගීන් 609 දෙනෙකු මෙරටින් හමු වෙයි. රටපුරා ඇඳිරි නීතිය පැනවේද? යම්මාකාරයක ප්‍රවෘත්තියක් රටේ පළ වෙනවා මුළු රටටම ඇදිරි නිත්‍යත්වයක් ප්‍රකාශයට කරන බව නමුත් කිසිම එවැනි තීරණයක් මේ අවස්ථාව වන විට ගෙන නැහැ. කොස්ගමින් පලා ගිය ආසාදිතයා බොරැල්ලෙන් හමු වූ හැටි. සාස්පර නිවාසංකීර්ණයේ හැංගිලා ඉඳලා 19:90 ගිලනතුරේවා මගින් බොරැල්ල පොලිසියත් එක්ක එකතු වෙලා අපි යවලා තියෙනවා දැනට අවශ්‍ය කටයුතු වලට. ආණ්ඩුවට සහය දුන් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉරණම අනිවාර්යෙන් නීතිමය කටයුතු කරනවා. මුදල් කාරක සභා සභාපති ධුරය පිළිබඳ ගැටලුවකින් මතුවූ පාර්ලිමේන්තුවේ උණුසුම. කියන යෝජනාව මම ඉදිරිපත් කරනවා. ඇයි බයද? ස්ටෑන්ඩින්ග් බයද? මෙයා කවුද බය වෙන්නේ? කවුද? මාධ්‍යට විවර නොවූ සහරාන්ගේ බිරිඳගේ සාක්ෂි විමසීම. දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව අද වාර්තා වුණා. ඒ ආසාදිතින් 609ක්. ඔවුන්ගෙන් 496 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතව වාර්තා වී ඇති අතර 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වී තිබෙනවා. මීට අමතරව ගාල්ල දීවර වරායන් රෝගීන් 6 දෙනෙකු සහ බේරුවල දීවර වරායන් රෝගීන් 20 දෙනෙකු වාර්තා වුණා. තවත් 40 දෙනෙකු කොවිඩ් 19 රෝගීන්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. කොවිඩ් 19 ආසාදිතින් වාර්තාවීමත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසාදැමීමට බලධාරීන් පියවර ගත්තා. වසාදමන අවස්ථාවේ එහි රැඳී සිටි දහසකට ආසන සංඛ්‍යාවක් PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. ඒ අනුව මේ වන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව 700කට ආසන පිරිසක් ආසාදිතින් ලෙස වාර්තා වී තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළට පැමිණි වෙළඳුන් සහ පාරිභෝගිකයින් කොවිඩ් 19 ආසාදිතින් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ. මත්ස්‍ය වෙළඳ ස්ථානයේ පසුගිය දවස් කිහිපය තුළ එතනින් රෝගීන් 237 දෙනෙක් අපිට වාර්තා වුණා. මේ ඉතාම විශාල ප්‍රමාණයක්. මේ විදිහට රට පුරාම රෝගීන් වාර්තා වීමේදී අපිට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඕල් සියල් දෙනා හඳුනා ගැනීම, නිරෝධායනය කිරීම. නමුත් රජයේ සඳහා සූදානම් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළ ආශ්‍රිතව මේ ඇතිවෙච්ච ද්විතීක පොකුව ඉතාමත්ම විශාලයි. ඒ වගේම රට පුරාම විහිදෙන එකක්. මේත අවස්ථාවේදී අපිට හමු වෙන සෑම රෝගියෙකුගේම අපිට පුළුවන් වෙනවා යම්කිසි විදිහකින් ඒ රෝගියාට හින්ද මේ ආවේ මේක අගමුල අපිට හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ තවමත් විශාල පොකුරක් රටපුරාම පැතිරිච්ච පොකුරක්. එහෙම නැතුව මේක සමාජගත වීම නෙවෙයි. නමුත් මේ වගේ තත්ත්වයක් විශාල වශයෙන් යනකොට ඉතාමත්ම වේගයෙන් පැතිරෙනකොට ඕනෑම අවස්ථාවක මේ රෝගය සමාජගත වීමේ අවදානම ඉතාමත්ම විශාල වශයෙන් තියෙනවා. පැලියකොඩ මත්ස්‍ය වෙළඳ පොළෙන් මාළු මිලදීගත් වෙළෙන්දන් 277 දෙනෙකු අද ජයල මහජන ක්‍රීඩාංගණයේදී PCR පරීක්ෂණවලට ලක් වුණා. ඔවුන් කඳාන ජායල බටගම වැලිකම්පෙටිය රිලවුල්ල සහ කලඑළිය ප්‍රදේශයේ පදිංචි කරුවන්. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළෙහි කොවිඩ් 19 ආසාදිතින් බවට පත්වූ පුද්ගලින්ගෙන් වැඩි ආශ්‍රිතින් ප්‍රමාණයක් පදිංචිව සිටින කොළඹ මට්ටකුලිය මෝදර වැල්ලම්පිටිය බ්ලූ මැන්ඩල් ග්‍රෑන්ඩ් පාස් සහ කොටහින්න පොලිස් බල ප්‍රදේශවල මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් අසම් 33ක්, ඒ වගේම කොළඹ උතුර ප්‍රදේශයේ පොලිස් අසම් 6ක් සහ කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් අසම් 5ක් ඇතුළු පොලිස් අසම් 44ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම නිරෝධායන ඇඳිරි නීතිය සති අන්තයේ ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට අපි තීරණය කර තිබෙනවා. එම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශවල කිසිම ආකාරයකින් තම නිවෙස්වලින් පිටතට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. සංචාරන සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. යම් ආකාරයක ප්‍රවෘත්තියක් රටේ පළ වෙනවා මුළු රටටම ඇදිරි නිත්‍යත්වයක් ප්‍රකාශයට කරන බව නමුත් කිසිම එවැනි තීරණයක් මේ අවස්ථාව වන විට ගෙන නැහැ. ඒ නිසා ජනතාව ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නැහැ. නිරෝධායන ඇදිරි නීතිය මේ වන විට ක්‍රියාත්මක වෙනවා. පුද්ගලයින් 700කට ආසන සංඛ්‍යාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. හෙට දිනේ ඉතා දැඩිව සංචාරන සීමා පනවමින් ක්‍රියාත්මක කරනු ලබනවා. කොවිඩ් 19 ආසාදිතින් 20 දෙනෙකු අද වාර්තා වීමත් සමග බේරුවල දීවරවරාය තාවකාලිකව වසා දැමුණා. ඒ ඊයේ පස්වරුවේ සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමත් සමගයි. මෙම දීවරවරායේ දීවරයින් ව්‍යාපාරිකයින් මෙන්ම රියදුරන් PCR පරීක්ෂණවලට ඊයේ ලක් කෙරුණේ පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට නිරන්තරයෙන් පැමිණීම හේතුවෙන්.
බේරුවල මුංහේන මග්ගොන මොරගල්ල යන ප්‍රදේශ වලින් තමයි මේ රෝගී වාර්තා වෙලා තියෙන්නේ. ඒක පාදක කරගෙන අපි නැවත වරක් අද දින පාන්දර වරාය වහලා අපි නැවත වරක් දීවර ප්‍රජාව 700කට ආසන්න ප්‍රමාණයක් එකතු කරලා අපි සෑම්පල් කරනවා. මේ සෑම්පල් කිරීම තුල අපිට නැවත වරක් රෝගීන් මේ ප්‍රදේශයේ සිටිනවද කියලා නිවැරදි විදියට සොයා ගන්න අපිට අවස්ථාව ලැබෙනවා. බොහෝ රෝගීන්ට රෝග ලක්ෂණ මතුවී තිබුණේ නැහැ. ඔවුන් දෛනිකව දීවර කර්මාන්තයේ යෙදෙන කට්ටිය. ඒ නිසා අපිට PCR පරීක්ෂණයෙන් පමණයි අපිට රෝගය වැළඳලා තියෙනවද කියලා සොයා ගන්න පුළුවන් වෙන්නේ. මේ අතර ගල්ල දීවර වරායේ සියලු පුද්ගලයන් අද දහවල් ඉවත් කෙරුණා. ඒ COVID-19 රෝගීන් 6 දෙනෙකු ගල්ල වරායෙන් හඳුනා ගැනීමත් සමගයි. ඊයේ වසා දැමුණු කහවත්ත මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ මාළු ව්‍යාපාරිකයෙකුට COVID-19 ආසාදිත බවට අද තහවුරු වුණා. ඔහු පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට මාළු වෙළඳී ගැනීමට පැමිණි පුද්ගලයෙකු වන අතර එලෙස පැමිණි තවත් දෙදෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර ප්‍රදේශයේ සියලු මාළු අලවිසල් වසා දැමීමට ගොඩකවල ප්‍රාදේශීය සභාව පියවර ගත්තා. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේට මාළු මිලදී ගැනීම සඳහා පැමිණි බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළඳුන් සහ පාරිභෝගිකයින් 40 දෙනෙකු අද PCR පරීක්ෂණයට ලක් කෙරුණා. හම්මන්තොට දීවර වරායේ දෙහිවරින් ව්‍යාපාරිකයින් ඇතුළු 60 දෙනෙකු අද PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. ඒ අතර ගම්පහ ප්‍රදේශයේ ප්‍රසංගයකට සහභාගී වූ සංගීත කණ්ඩායමක සමාජිකයින් 2 දෙනෙකුද වෙනවා. බේරුවල සහ පැලියගොඩ මාළු වෙළඳ මධ්‍යස්ථානවලින් මාළු මිලදීගෙන අලෙවි කරන කළුතර වෙළඳසල් 10ක පිරිසක් නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර රිකෙල්ල ගස්කඩ දිසාමූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයාට COVID-19 ආසාදනය වීම හේතුවින් එම රෝහලේ වසා දමා තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ මෙම වෛද්‍යවරයා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මීට සතියකට පෙර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට ගොස් ඇති බවයි. මේ අතර අහුංගල්ල කටුවිල ප්‍රදේශයෙන්ද ඊයේ කොවිඩ් ආසාදිතින් 15 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් පසුගියදා කොළඹ නැවුතටාකාංගණයෙන් හඳුනාගත් රෝගියාගේ ආශ්‍රිතයින්. මේ අතර ඊයේ COVID-19 ආසාදිතින් ලෙස හඳුනාගැනුණු රේගු නිලධාරීන් 2 දෙනාගෙන් එක් අයෙකු පදිංචිව සිටින කළුතර ප්‍රදේශයේ ඔහුගේ නිවසයන් නිරෝධායනයට ලක් කිරීමට අද පියවර ගත්තා. COVID-19 ආසාදිතයෙකු පැමිණීම හේතුවින් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය අද දහවල් වසා දැමුණා. පසුගිය සඳුදා මෙහි විදේශ තැපැල් කාර්යාංශයට පැමිණි පුද්ගලයෙකු ඊයේ COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇතිව සෞඛ්‍යංශ පැවසුවේ. මේ අතර COVID-19 ආසාදිත වීම හේතුවින් මියගිය 50වැනි කාන්තාවගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව අද කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. කොස්කම රෝහලේ නිවාසිකව සිටි COVID ආසාදිත බවට සැකකරන රෝගියෙකු පලා ගොස් තිබුණා. ඔහු සොයා ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කෙරුණේ ඒ අනුවයි. පොලිසිය පැවසුවේ කොළඹ බොරැල්ල වනාතමුල්ල සහස්පුර නිවාස සංකීර්ණයේදී අද පස්වරුවේ ඔහු සොයාගත් බවයි. අදාළ රෝගියා නැවත කොස්ගම රෝහලට බහර දී ඇති අතර සහස්පුර නිවාස සංකීර්ණයේ 11 වැනි මහලේ ඔහු සැඟව සිටි එම නිවසේ පිරිස සහ සෝපාන ක්‍රියාකරු නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා කිහිපයක සේවය කරන පුද්ගලයන් COVID-19 ආසාදිතින් බවට පසුගිය දින කිහිපයේදී වාර්තා වුණා. අපි පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ විදියට තීරණයක් ගෙනලා තියෙනවා. සෑම කර්මාන්ත ශාලාවක් සඳහාම කෝවිඩ් වැළැක්වීම සූදානමට සහ සේවක සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා නිලධාරියෙකු වෙනම පත්කරන ලෙස නිර්දේශ කළා තියෙනවා. එතකොට මේ අදාළ නිලධාරියාගේ නම, දුරකථන අංක ඇතුළු අනිකුත් විස්තර තමන්ගේ කර්මාන්ත ශාලාව තියෙන ප්‍රදේශයේ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මා හරහා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමාට හෝ තුමියට ඒ විස්තර නොපමාව ලබලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා නිලධාරීන්ව දැනුවත් කරලා කොවිඩ් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිරන්තරයෙන්ම සුපරීක්ෂාකාරී බවට පත්වීමට. මෙතනම දැන් අපි රෝගීන් හොයාගන්න. එතකොට ඒ හොයාගන්න රෝගීන් අනුව අපි දන්නවා අපි පරීක්ෂණ නොවුනොත් මේක තව තවත් පැතිරෙන්න ඉඩ තියෙනවා. අපේ තරුණ පරම්පරාව ඊට පහළට යන්න පුළුවන් අය එළියට පැනලා ඒ ආකාරයෙන් ක්‍රියා කළොත් නම් මං හිතනවා මේක ආපස්සට හරවන්න බැරි තරමට බරපතල තත්ත්වයකට හැර වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේ බරපතල තත්ත්වයට මුහුණ දෙන්න අපිට සෞඛ්‍ය සේවකයන්ට දෙය හැකි උපරිම සහයෝගය දිය යුතුයි. එහෙම නැත්නම් අපිට අර අවසානයේදී රටම පසාලමන තත්ත්වයට යෑම වළක්වන්න බැරි වෙනවා. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 3/2 බහුතර ඡන්දයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගේ සහයද හිමිවීම කැපිපෙනුණු අතර අද එම පක්ෂවල මහලිකම්වරු සඳහන් කළේ 20 වැනි සංශෝධනයට සහය දුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන සහිතව තුනෙන් දෙකක බහුතර බලයකින් නිය පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 156 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව ඡන්දය භාවිත කළේ මන්ත්‍රීවරුන් 65 දෙනෙකු පමණයි. දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ලැබුණේද එම ප්‍රතිඵලයමයි. කෙසේ වෙතත් ද්විත්ව පුරවැසි භාවයට අදාළ 17 වෙනි වගන්තිය සම්බන්ධයෙන් විපක්ෂයේ ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී සිදු කළ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 157ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64ක්. යෝජනාවට පක්ෂව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිල්ලයාන්ගේ තමිල් මක්කල් විදුදලේ පුලිකල්, ඩග්ලස් දේවානන්දගේ ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඒ.එල්.එම් අතාවුල්ලාගේ ජාතික කොංග්‍රසයද ඡන්දය ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගේ සහයද ආණ්ඩුවට හිමිවීම විශේෂත්වයක්. සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ, රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, එම පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මුස්ලිම් ජාතික සන්ධානයේ අලි සබ්රි රහීම්ද ඒ අතර වනවා. එසේම රවුෆ් හකිම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුද යෝජනාවට පක්ෂයේ ඡන්දය දුන් අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අහමඩ් නසීර්, ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එම්.එස්. තව්ෆික්, දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එම්.එච්. හාරිස් සහ ෆයිසල් කාසිම් යන මන්ත්‍රීවරුන්ගේ සහයද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව හිමි වුණා. මනෝ ගණේෂන්ගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තේරීපත් වූ අරවින්ද් කුමාර්ද සංශෝධනයට සහය දුන් මන්ත්‍රීවරුන් අතර වනවා. 17 වෙනි වගන්තිය සම්බන්ධයෙන් සිදු කළ ඡන්ද විමසීමේදී රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන දිගමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුෂාරෆ් මන්ත්‍රීවරයාද ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ඒ අනුව දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය 20 වැනි සංශෝධනයට ඍජුව හෝ වක්‍රව හිමිවීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂව සමගි ජන බලවේගය සමග ජාතික ජන බලවේගය, ඉලංගේ තමිල් අරසු කච්චි, තමිල් මක්කල් තේසිය කූට්ටණි යන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ සිටිය යුතු සමස්ත මන්ත්‍රීවරුන් 222 දෙනාගෙන් ඡන්දය විමසීම සිදුවන අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන් 221 දෙනෙකු පමණයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීමද විශේෂත්වයක්. ඡන්ද විමසීමෙන් අනතුරු පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩු පක්ෂයක් ඇටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව අනුව අපි ඡන්දේ පාවිච්චි කළා. බලයට ආවේ 69 ලක්ෂයක් සිංහල බෞද්ධ ඡන්ද කියලා. ඒ වුණාට මේ මුස්ලිම් අයගේ ඡන්දවලින් ඔබතුමාලා ගොඩ ගියේ. විපක්ෂයේ හිටපු සමාන මුස්ලිම් අය නොදී හිටියා. සමහර අය දින් ඒගොල්ලෝ හිතන්නේ මේ 19ට වැඩිය 20 හොඳයි කියලා. ඒක හින්දා ඒගොල්ලෝ මේ පැත්තෙන් ඡන්දේ පාවිච්චි කළා. මුස්ලිම් ජනතාව සියල්ල අන්තවාදීන් හැටියට අපි කවදාවත් සලකලාද? 100%ක්ම සියලු දේ හැමෝටම අවශ්‍ය විදිහට සිද්ධ වෙන්නේ නැහැ. යම් යම් ප්‍රශ්නාර්ථ තිබෙව අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සංශෝධනයට යටත්ව මම හිතන්නේ විශේෂ ජයග්‍රහණයක් ලැබුණා. ලංකා පාර්ලිමේන්තුවේ කළුම කළු පැල්ලමක් එක්වෙච්ච දවසක් මම ප්‍රජාතන්ත්‍රවාදයට අද මරු පහරක් කෙල්ලෙච්ච දවසක් අපි බොහොම සතුටු වෙනවා. අපිට තියෙන විසි බීජ ටික සුද්ධ වී යාම පිළිබඳව ඇමති මණ්ඩලයේ එහෙමම තිබ්බා. ඇමති මණ්ඩලේ වෙනස් කරේ නැහැ. විගණනේ එහෙම තිබ්බා. ඒක වෙනස් කරේ නැහැ. ඒ එකම ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය විගණනට ලක් කරා. මේ රටේ ඒකීය භාවය සම්බන්ධයෙන් දියුරුම නැති වෙලා තිබ්බ එක අපව ගෙනාවා. මම හිතන්නේ අපි ගෙනාපු විශ්ස නෙමෙයි අවසානයේ විපක්ෂයට සටන් පාඩ නැති වෙච්ච විවස්සා සංශෝධනයක් තමයි සම්මත වුනේ. අදින් පස්සේ මේ පාර්ලිමේන්තු එන්න ඕනේ නැහැ. මේක බුල්ඩෝසර් කරලා දාලා මෙතන ඔය මොන හරි බඩවිලු ටිකක් හරි මොක්කර හිටේ වුණා හරි. මොකද පාර්ලිමේන්තුවේ බලයක් නැහැ අදින් පස්සේ. පාවල දුන්නනේ ඔබතුමාලෙන් කට්ටියම. අපේ සුජාත සමගි ජන බලවේගයේ කෙනෙක්වත් ජී නැහැ. හරි මල්ලේ මට ස්වර්ණවාහිනි රතු විරට යන්න දෙනවා. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අද රැස්වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා. තුනෙන් දෙකක බලයක් සහිතව ඊයේ සම්මත වූ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දක්වමින් සමගි ජන බලවේගය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 9 දෙනෙකුම සිය ඡන්දය භාවිත කළා. ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඡන්දය භාවිත කළා. කෙසේ වෙතත් ඊට පෙර දින විරෝධතා පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ 20 වැනි සංශෝධනයට සහාය පළ කරන මන්ත්‍රීවරුන් තම පක්ෂයේ නොමැති බවයි. විපක්ෂයේ ඉන්න පිරිසුත් මිලදී ගන්න ඉන්නවයි කියලා තමයි චෝදනා කරන්නේ. අපේ ආත්මය පාවා දෙන ජම්මි පාවා දෙන මන්ත්‍රීව අපි සතුටුයි. රිෂාඩ් මන්ත්‍රීතුමාගේ පිරිස මොනා කරයිද? ඒගොල්ලෝ කවුරුත් යන්නේ. ඔබතුමාලගේ පිරිස ඔබතුමාලට විශ්වාසයිද? අපිට මේ වෙනකම් විශ්වාසයි. ඉතින් අවුලක් නැහැ. අතුල දිසුවර නැද්ද? ඇතුලෙදි අපි හිතනවා මේ හිතවා වගේම පිළිගියලා.
කෙසේ වෙතත් ඊයේ පැවති ඡන්ද විමසීමේදී සමග ජන බලවේගයේ උපලේකම් ඩයනා ගමගේ මහත්මියද ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළා. ඩයනා ගමගේ මහත්මිය සමග ජන බලවේගයේ නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට පිවිසියේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක් ලෙසයි. ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ඇය මෙලෙස අදහස් පළ කළා. ඒ පක්ෂේ මම දුන්න අද මගේ හෘද සාක්ෂියට එකඟව මම මේ රටේ මේකට මම මේක තීන්දුව ගත්ත හේතුව මම මේක රටගෙන හිටුවා. මට ගෝඨාභය මේ රාජපක්ෂ මාත්‍යා හොඳටම විශ්වාසයි අපේ ජනාධිපතිව. මට විශ්වාසයක් තියෙනවා මේ රට හදයි කියලා ඒක මම ඉන්නවද පහයි. කෙසේ වෙතත් ඩයනා ගමගේ මහත්මියගත් මෙම තීරණය සම්බන්ධයෙන් පක්ෂයේ ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරිය මේකට පක්ෂව ඡන්දය දීලා තියෙනවා. ඒක අපේ පක්ෂ තීන්දුවට විරුද්ධයි. ඒක මේ මන්ත්‍රීවරිය පත් කරේ අපි කාන්තා නියෝජනයක් විදිහට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කරපු නිග්‍රහයක් විදිහට දකින්නේ. නීතිඥයොත් එක්ක කතා කරලා අවශ්‍ය පියවර ගන්නවා. මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කළ මොහමඩ් නසීර් අහමඩ් මන්ත්‍රීවරයාද ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළා. එම අවස්ථාවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මහතා නසීර් අහමඩ් මන්ත්‍රීවරයාට මෙලෙස රුපියල් 20ක් පරිත්‍යාග කළේ සිය ඡන්දය මුදල් වලට අලෙවි කළ බව පවසමින්. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූ ඒ වගේම දේශද්‍රෝහී ද්විත්ව පුරවැසිකමට පක්ෂ වූ පාර්ලිමේන්තු කණ්ඩායමේ ගත්තු තීන්දුවට පටහැනි කටයුතු කරපු සියලුම මන්ත්‍රීතුමන්ලා අප පාර්ලිමේන්තු කණ්ඩායමෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිරපන්නට අපි කටයුතු කරමු. විශේෂයෙන්ම අපි කතානායකතුමාට ලිඛිතව දැනුම් දෙනවා කණ්ඩායම් තීරණයට විරුද්ධව කටයුතු කරපු ඒ කණ්ඩායමට වෙනමම අසුන් පනවන්නේ කියලා. මේ අතර හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඡන්දය භාවිත කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනේදීත් පාසක ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිස මහමුවේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසා සිටියා. මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලබාදීමකින් තොරවම කොමිසම වෙත පිවිසුණා. ඊයේ පස්වරු පහට පමණ සාක්ෂි විමසීම අවසන් කර කොමිසමෙන් පිටතට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පාර්ලිමේන්තු යාම සම්බන්ධයෙන් යලිත් විමසා සිටියා. දැන් ඔබතුමා මේ පාර්ලිමේන්තු කැන්ටින් එකේ මල්ලියේ මචං කියලා පිටට තට්ටු කරලා මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය අරන් හදපු 19 අදින් ඉවරද? අද ඒ අවසන් වෙනවද? ඔබතුමා පක්ෂව ඡන්ද දෙනවද? විපක්ෂව ඡන්ද දෙනවද? තාමත් බලමුද? මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඡන්දය භාවිත නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මහතා අද මෙලෙස අදහස් පළ කළා. තමන්ගේ බලය අඩු කරගන්න කටයුතු කරපු කෙනාට නැවත ඒ බලය ආපහු ජනාධිපතිවරයෙකුට පවරලා නැවත අත්නොමතික බලයක් ලබා දෙන්න මං හිතන්නේ කවුරුවත් අපි සීබුද්ධියක් තියෙන කවුරුත් පණතක් ගෙනාවු කෙනෙක් වැඩ කරයි කියලා. මං හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට තිබිච්ච අරබුදේ ඒකයි. වෙන එකක් නෙවෙයි. ඒ නිසා තමයි එතුමා දින කීපයකට කලින් දෙගව ජනාධිපතිතුමාට ගරුව ග්‍රාමතුමාටත් ලිඛිතව මේ පිළිබඳ දැනුම් දීලා එතුමා ඉන්න අපහසුතාවය පිළිබඳව එතුමාගේ අදහස් ඉදිරිපත් කරේ. මේ අතර තමන්ට එරෙහිව සමගි ජන බලවේගයෙන් කවර තීන්දුවක් ගත්තද තමන් ඊට බිය නොවන බව ඊයේ ආණ්ඩුව වෙනුවෙන් සිය ඡන්දය භාවිත කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඊයේ මම ගත්ත තීරණයක් මම මේ රට ගැන හිතලා ඒ තීන්දුව ගත්තේ ඇන්ටෝනියෝ රෝමේ සීසර්ව මරපු වෙලාවේ ඇන්ටෝනියෝ දුන්න උත්තරය තමයි මම සීසට ආදරෙයි නමුත් මම රෝමයට ඊටත් වැඩි ආදරෙයි. අන්න එතනදි මම මගේ රටට ආදරෙයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 69 ලක්ෂයක් එතුමට ඡන්දය දීලා මේ රටේ ජනාධිපති හැටියට පත් කරලා අත් දෙක බැඳලා ගඟට විසිකල්ලා කියනවා පීනන්න කියලා. ඊට පස්සේ අපි ගිලෙනවා අන්න ගිලෙනවා. හරිද? මට කමක් නෑ. මට අද සමහර වෙලාවට විනය පරීක්ෂණ පවත්වන්න පුළුවන් පක්ෂය තුලින් සමහර වෙලාවට දේවල් කරන්න පුළුවන්. හැබැයි මට රැට නිින්ද යනවා මේ රට කවද හරි.
මේ රට කවද හරි මම ඒකත් මේ රටේ ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා මේ මගේ සහයෝගය එතුමාට මම දෙනවා මේ රට හදන්න ඉදිරියට යන්න. දේශපාලනේ ඉන්නවා දේශපාලන ගණිකාව. හැම ඡන්දකදී මුදල් වලට එහාටයි මෙහාටයි පලින පිරිසක් ඉන්නවා. තමන්ගේ ජාතිය විකුණලා දේශපාලනට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ ජාතියට අගෞරවය කරලා ඒ පැත්තරයි මේ පැත්තරයි යනවා මුදල් වලටයි. නැත්තම් ඉදිරියේදී අපි බලා ගන්න පුළුවන් සමහරක් වෙලට තව මස් කෑල්ලක් ඇමති කෑල්ලක් වගේ දේකුත් ලැබෙන්නත් පුළුවන්. විපක්ෂයේ පිරිසක් 20 වැනි සංශෝධන කෙටුම් පතට ඡන්දය ප්‍රකාශ කිරීම මෙරට දේශපාලන ඉතිහාසය පුරාම පවතින ඩීල් දේශපාලනයේම කොටසක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. කෙසේ වෙතත් රාජ්‍ය මාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අතුරින් 15%ක්ම දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර ඇති බවයි. ඔවුන් මේ අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ස්වර්ණවාහිනියෙන් විකාශය වූ රතුවිර දේශපාලන සංවාදයට සහභාගී වෙමින්. විපක්ෂය එකමුතු නැද්ද? විපක්ෂයට මොකද වුනේ? 3-2 වැඩිපුරත් එක්ක දෙන්න විපක්ෂය ලෑස්ති වෙලා වගේ පේනවා. අද මේ සිද්ධ වෙච්ච දේවල් එක්ක මොකද? 20 කෙරෙහි අදහස් ප්‍රකාශ කරද්දී අපි ප්‍රතිපත්තියත් එක්ක තමයි අදහස් ප්‍රකාශ කරේ. නමුත් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ඉතාම සුළු පිරිසකට ඒ ප්‍රතිපත්තිය එතුමන්ලාට අමතකුණයි කියලා. අපි දකිනවා මේක ලංකාවේ ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු අවස්ථාවාදී, ඒ වගේම මේ රටේ ජනතාවට දේශපාලනය එපා කරපු ඩීල් දේශපාලනයේම යම්කිසි කොටසක් තමයි අද පාර්ලිමේන්තුවේදී තිරගත වුණේ. මෙතුමන්ලා කියනවා ඉතාමත්ම සුළු පිරිසක් තමයි සමගි ජන බලවේගෙන් මේකට දායක වුණේ කියලා. හැබැයි සමගි ජන බලවේගය කියලා කියන්නේ 54නේ සුදෙවින්නේ මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 8 දෙනෙක්ගේ දායකත්වය කියන්නේ මෙතුමන්ලගේ කණ්ඩායමේ 15%ක් දැන් මෙතුමන්ලට විරුද්ධව කියලා තියෙනවා. පක්ෂය බාර දීපු ජාතික ලැයිස්තුවෙන්පත් වෙච්ච නීතිඥ ඩයන ගමගේ මේ පක්ෂයේ අයිතිකාරිය හැටියට කටයුතු කරපු පුද්ගලයා. ඒ පුද්ගලයා පවා තීන්දුව කළා තියෙනවා මේ ගමන් මාර්ගය යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙන්න ඕන කියලා. විශාල ප්‍රතිනිධින් අමාත්‍යවරයා සහ ඔහුගේ කණ්ඩායම පිළිබඳ දැඩි විවේචනයක් මෙතුමන්ලාට තිබුණා. නමුත් මේ පැමිණි පිරිස අතර එතුමගේ කණ්ඩායමයත් අපිට දකින්නට පුළුවන් ඔවුන් ඉන්නවා කියලා පේනවා. එතකොට දැන් ඔවුන් හොඳයිද? නෑ, අපි ත්‍රස්තවාදයට ඒ වගේම අන්තවාදයට උදව් උපකාර කරපු කිසිවෙක් අපි ඉදිරියේදී තාණ්ඩු පාර්ශ්ව බවට පත් කරගන්නේ නෑ. මෙතුමාලා කියනවා මාස 6කින් අවුරුද්දකින් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ගමම්පිල මහත්තයලටම කියලා දෙනවා. එතකොට මේ දිත්වසි පුරවසි භාවය අයින් කරනවා කියලා. අපි කොහොමද කියන්නේ එහෙම ඉන්නේ? අපිට පූර්ණ නිගමන වෙන්න පුළුවන්ද මේ සුදේව? මේක නොවුනොත් උදාහරණ මේ ගණාවෙත් 20 ගේනවා කියලා. 20 ගේනවා කියලානේ. ගණාවේ නෑ. එතකොට මේක නොවුනොත් එතකොට 20 වෙනි ජාත්‍යන්තර සංසදයේ තව අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් 30ක් 40ක් 50ක් 100ක් අපිට කියන්න බෑ. දැන් මෙයාලට තිබුණ ප්‍රශ්නේ මේ ව්‍යවස්ථාවනේ. මෙයාලට බලයක් නැහැ කියන්නේ. දැන් ඕන බලයක් දැන් දීලා තියෙනවා. දැන් අපි බලන් ඉමු. ඒ විරුද්ධ පක්ෂයට බැරි වුණේ ඔය තරම් එකමුතුවක් විරුද්ධ පක්ෂ තුල දිනන මන්ත්‍රීවරු 54 වෙනි සුදේව ආරක්ෂා කරගන්න තිබ්බේ. මේ 54යි ආරක්ෂා කරගන්න බැරි වුණේ. ඇයි විරුද්ධ පක්ෂය අද අපිට ඇඟිල්ල දික් කරලා අපේ විවිධ මත තිබ්බ කියන එක කතා කරන විරුද්ධ පක්ෂයට ඇයි බැරුණේ 54 දෙනායකට රැස් වෙලා කතා කරන්න? එහෙම ශක්තියක් විරුද්ධ පක්ෂය තුල නැහැ. හැබැයි අපි එක සහතිකයක් දෙනවා. සුදේව සම්මත කරපු විශ්වවිද්‍යාල ආණුක ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ යහපතට සහ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ලැබිච්ච ජනවරම අපෙන් බලාපොරොත්තු වෙන කාර්ය බලාපොරොත්තු වෙන වේගෙන් ඉටු කිරි. ඒ හින්දා අපි නැවතත් කියනවා ඒකට යම් යම් බාධා ඇති වෙනවා නම් අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී මේ බාධා ඉවත් කරලා රටේ ජනතාව ඉතිහාපත වෙනුවේ අපි ක්‍රියාත්මක කරනවා. ඔබ නැවතත් ලයිව් එට 8 සමගයි. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට සභාපතිවරයෙකු පත් කරගන්නා හැටි ස්ථාවර නියෝගවල සඳහන් කරලා තියෙනවා. හැබැයි ඒ ස්ථාවර නියෝග වෙනස් කරන්න අද ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් ගෙනාවා. විපක්ෂයේ විරෝධය නිසා ඒ යෝජනාව සම්මත වුණේ ඡන්ද විමසීමකින් අනතුරුවයි. ගරු කතානායකතුමනි, දැන් මේ සභානායකතුමා ඉදිරිපත් කරන්න යන යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ස්ථාවර නියෝගවලට පටහැනි. එතුමා කියන්න යනවා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඒක ඉදිරිපත් කරේ නැහනේ. එතුමා තාම ඒක තමයි කරන්න කලින් කියන්නේ ඉදිරිපත් කරන්න එපා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 කුමක් සඳහන්ව තිබුණද? රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එම කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරුන් අතරින් කාරක සභාව විසින්ම තෝරාපත් කරගනු ලැබිය යුතු කියන යෝජනාව මම ඉදිරිපත් කරනවා. විපක්ෂයට තියෙන්නේ කාරක සභාවල එක කාරක සභාවක විතරයි සභාපතිත්වය. එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ. ඇයි බයද? ස්ටෑන්ඩින් කමිටියක ගත්තු නියමයක්. මෙයා කවුද බය වෙන්නේ? කවුද?
මොකට බය වෙන්නේ ඔයා බිල්ලෙද්ද කථානායකතුමනි ස්ථාවර නියෝග 121 බොහොම පැහැදිලිව තියෙනවා පවත්නා වර්ෂය සඳහා විශේෂ බලත අඩංගු ඒකනේ හර්ෂණ්ඩි සිල්ල මන්ත්‍රීතුමා මතකලේ ඔබතුමා මොකද්ද ඔබතුමා කථානායකතුමා විදියට මේ ස්ථාවර නියෝග අනුගමනය කරන්නේ නැත්නම් මේක කිලිසියන්ද ආචාර්යතුමා ආචාර්යතුමා ලැජ්ජනදර අයිතිකාරය අපේ පැත්තට දම් දෙන්නාම ලැජ්ජ තමයි ඔබට ඔබට ලැජ්ජ වෙන්න ඕනේ මේ වෙච්ච දේට ගෙදර අස්සලා ගෙදර යන්න එලවන්න ඉස්සලා ලේකම් අස්සලා ගෙදර යන්න එනිසා මේ සභාව සම්මත කරන ලෙස I propose නිසි ඉඳ ගන්න දැන් ඡන්දය විමසන්න ඡන්දය පාවිච්චි කරන්න ඡන්දය විමසීම අවසන් එම යෝජනාවට පක්ෂව ඡන්ද 87කුත් විපක්ෂව ඡන්ද 17කුත් ලැබිලා තියෙනවා ඒ නිසා යෝජනාව සම්මතයි විරාමෙන් අනුතුරු ඔබ නැවතත් live date සමගයි ජාතික තවහීද් ජමාත් නායක සහරන් හෂීම්ගේ බිරිඳ වූ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. කෙසේ වෙතත් ඇගේ සාක්ෂි විමසීම මාධ්‍යයට නිරාවරණය වූයේ නැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරමාලාවේ සයින්ද මරුදු පිපිරීමෙන් අනතුරුව සහරන්ගේ බිරිඳ වූ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අත්අඩංගුවට පත් වූ අතර ඇය රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවා සිටියා. ඇය ඊයේ දිනේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට සාක්ෂි ලබා දීම සඳහා පැමිණි අතර ඇයගින් සාක්ෂි ලබා ගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොමිෂන් සභාවට රහසිගත කරුණු දැක්වීමක් සිදු කළා. කෙසේ වෙතත් ඇයගින් සාක්ෂි ලබා ගැනීම සිදු කරන්නේද නැද්ද යන තීරණය අද ලබා දීමටයි කොමිෂන් සභාව තීරණය කළේ. අබ්දුල් කාදර් ෆාතිමා අද පෙරවරු 9ට පමණ සාක්ෂි ලබා දීම සඳහා කොමිසම හමුවට පැමිණි අතර ඇයගෙන් සාක්ෂි විමසීම ආරම්භ වූයේ පෙරවරු 11ට පමණයි. කෙසේ වෙතත් ඇයගේ සාක්ෂි විමසීම මාධ්‍යයට නිරාවරණය වූයේ නැහැ. මේ අතර කොමිෂන් සභාවෙන් පිටත මාධ්‍යවේදීන්ට අසුන් ගැනීමට පහසුකම් සලසා නොතිබීම පිළිබඳව අද ගැටලුකාරී තත්වයක් මතුවුණා. මීට පෙර කොමිෂන් සභාවෙන් පිටත මාධ්‍යවේදීන්ට අසුන් ගැනීමට පහසුකම් සලසා තිබුණත් දින කිහිපයක සිට එම සියලු පහසුකම් පරිශ්‍රයෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව කොමිෂන් සභාවෙන් පිටත මාධ්‍යවේදීන්ට අද දිනේත් ස්ථාන කිහිපයක රැඳී සිටීමට සිදු වූ අතර එම අවස්ථාවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා පැමිණ මාධ්‍යවේදීන්ට එම ස්ථානෙන් ඉවත් වන ලෙස බැනවැදුනා. ඒ පිළිබඳව මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසූ අවස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ එම ප්‍රශ්නය තමන්ට අදාළ නොවන බැවින් කොමිෂන් සභාවේ ලේකම්වරයා සමග සාකච්ඡා කරන ලෙසයි. අදාළ සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදීන් කොමිෂන් සභාවේ ලේකම් බුවනෙක හේරත් මහතාගෙන් විමසීමක් කළා. එහිදී කොමිෂන් සභාවේ ලේකම්වරයාද සඳහන් කළේ මාධ්‍යවේදීන් සමග මෙවැනි ගැටලු සාකච්ඡා කිරීමෙන් පළක් නොවන බවයි. මේ අතර මෙම සිදුවීමෙන් පසු අද පස්වරුවේ කොමිෂන් සභාවට එන මාර්ගයේ මෙලෙස ආසන කිහිපයක් තැබීමට කටයුතු කර තිබුණා. දැන් රට වටින් අටට පස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරන් හෂීම්ගේ නුවරඑළිය පුහුණු කඳවුරට පුහුණු කරුවන් ප්‍රවාහනය කළ වෑන් රථයක් අක්කරේපත්තුව අඩාලච්චේනී ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර තිබියදී ඊයේ මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කන්තලේ සූර්යපුර චුන්නක්කාඩු රක්ෂිතයේ නීති විරෝධී ලෙස වැලිපටවමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු සහ ටිප රථ 8ක් භූවිද්‍යා සහ පතල් කැණීම් අංශය හා එක්ව විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණා. කසලතේ කිලෝ 6000ක් සමග ලොරි අත දෙකක් සහ සැකකරුවන් දෙදෙනෙකු අද මාතලේ පොලිස් කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. තේකුල සමග කසලතේ කවලම් කර අපනයනය කිරීමේ අරමුණින් සකසා තිබියදී අදාළ තේතුගේ මාතලේ අලු විහාරයේ බිරිඳවැල ප්‍රදේශයේදී සොයාගෙනුණා. මේ සමගින් live update අදට අවසන්. යලි හමුවීම රාත්‍රියේ 10ට. සුබ රාත්‍රියක්.